tuher itihasi sunduru pensoya. Nauruwa kanda Mayuravati Rajamahavihari. Aitihasika vedakatkam rasakata urumakam kiyana. Devanth galparvatayak mata idikara tibena mema Nauruwa kanda Mayuravati Rajamahavihariya Sri Lankave Wayama Palati Kurunegala distrikayata ayat potu heradi deka balagena vandanamana kala haki. Mema viharasthaniya idikarannata hetu vi tibenne ida mema devanta galparvataya medikota gena tibu jalasi orupadinna giya devanampiya tissa rajuge diyenikawana mayuravati deviya mema galparvataye matata nega avata sirinarambana ataraturadi etivannawo situvillakata anuwa e anuwa viharasthaniyak idikarannata සියලු කටයුතු සලසුම් කර රන් රිදී මුතුමැණික් ආදී ඇතුළු බොහෝ දේ උරුමකින් ගින්වාගෙන රන් රිදී මුතුමැණික් තැන්පත් කර චෛත්‍ය සාදවා නිම කර මෙම දෙවන්ත ගල් පර්වතය ඉතිහාසයට එක් කරමින් පුණ්‍ය භූමියක් බවට පත් කර තිබෙනවා ඒ නිසා තමයි මෙම විහාරස්ථානය Nauruwa kanda Mayuravati Rajamaha Viharasthaniya lesa handunnunu labanne. Mema galparvataye sita avatin peninnavu manaramut darshaniyavut parisarika pihiti kandu sikara vishala kumuriyayava gahakola sata sipawa etulu swabhava saundaryan anuma darshana dakimatu kaagi gatata minna sitakada suwayak denuna Ida Walagambara Jusanga Visitiya Pavasin Ruan Giri Kandada Mima Viharasthani Sita Balumi Atin Pininakarya Dekagata Heki Mima Pujaniya Sthani ඇත එපිට ගම්මානවලට පවා පෙනෙන ආකාරයට නෙලන ලද හිටිවන බුදු පිළිම වහන්සේගේ පිළිරුව දැකීම තුලින් කාගේත් නිත් සිත් පහන් වී එහි වැඩම කොට සිටින බුදුන් දකින්නට දන නමස්කාර කර වැඳ පුදා ගන්නට කාහටත් සිත් පහළවනු ඇත මෙම විහාරස්ථාන භූමියට පැමිණෙන බැතිම තුනට ශ්‍රී පාද පත්මය වන්දනාමාන කරගන්නට හැකි බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. ගල් පර්වතී යම් ස්ථානයකට ශ්‍රී පාදස්ථානී ශ්‍රී පාද පත්මය දිස්වීම හේතු කොටගෙන ශ්‍රී පාද පත්මය සලකුණු කර බැතිමතුන්ට වැඳ පුදා ගන්නට සලස්වා තිබේ. ඉතාමත් අලංකාර ලෙසත් දර්ශනීය ලෙසත් නිම කර තිබෙන බුද්ධ මන්දිරයක්ද මෙම විහාරස්ථානය සතුව පවතී.
වලගම්බා රජු සැඟවී සිටි ගල්ලෙනක්ද ස්වභාවික වූත් ගැඹුරු වූත් පොකුණක්ද මෙම විහාරස්ථාන භූමියට හිමිකම් කියයි. මුල් කාලයේදී මෙම ගල් පර්වතය ජලාශයෙන් වට වී තිබුණද ඒ අවට ගොවිතැන් බත සඳහා විශාල වෙල්යායවල් තිබුණද මේ වන විට ක්‍රමක්‍රමයෙන් විහාරය අවට ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් බවට නාගරික ප්‍රදේශයක් බවට පත්වී නාවරුවා කන්ද මයුරාවතී රජමහා විහාරය පොතුහැර නගර මධ්‍යයට ඉතාමත් ආසන්නයෙන් දැකගත හැකියි.